අයිබෝන් සියලු දෙනාටම මම යෝහාන් සඳුන් මං මගේ බ්ලෙන්ඩර් ෆෝ බිගිනර්ස් ටියුටෝරියල් සීරීස් එකට අමතරව තවත් සීරීස් එකක් කරන්න හිතුවා මේකෙදි මම කතා කරනවා කොහොමද කියලා පොඩි පොඩි දේවල් හදාගන්නේ පොඩි පොඩි දේවල් අත්හදා බලන්නේ කොහොමද කියලා මේකෙදි කතා කරනවා අර සීරීස් එක ෆලෝ කරන අයට සහ බ්ලෙන්ඩර් ගැන මොකක් හරි දෙයක් දන්න අයට මේක වැදගත් වේවි ඉතින් මේකෙදි පොඩි පොඩි දේවල් අපි අත්හදා බලනවා ඒකින්ද මේකත් ෆලෝ කරගෙන යන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා හොඳයි නะ අපි වීඩියෝ එකට මම මේ වීඩියෝ එකද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පෙන්නන දින විදිහේ ටෙනිස් බෝල් එකක් කොහොමද කියලා බෙන්ඩර් පාවිච්චි කරලා ලේසියෙන් හදාගන්න කියලා ටිකක් ලේසි ටියුටෝරියල් එකක් වේවි මේක හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු මුලින්ම මම බෙන්ඩර් ඕපන් කරගෙන මේ ඩිෆෝල්ට් වෙන කියුබ් එක මේක අයින් කරලා දාන එක ඩිලීට් කරන මම කීබෝඩ් එකේ මේ විදිහේ කියුබ් එක සිලෙක්ට් වෙලා තියෙද්දී රයිට් ක්ලික් කරලා තමයි සිලෙක්ට් කරන්නේ ඔබ්ජෙක්ට් මේ විදිහේ කියුබ් එක රයිට් ක්ලික් කරලා ඩිලීට් ප්‍රෙස් කරලා එන්ටර් කරනවා. එතකොට මේ විදිහට කියුබ් එක අයින් වෙලා යනවා. දැන් මම මේකට ඇඩ් කරගන්න ඕනේ UV sphere කියන ඔබ්ජෙක්ට් එක. ඒකට මම shift එකත් එක්ක ඒක ප්‍රෙස් කරලා ඔයගොල්ලන්ට මෙතන මම ප්‍රෙස් කරන හැම කී එකම මෙතනින් බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. මම keyboard එකේ shift එකත් එක්ක ඒක ප්‍රෙස් කරලා mesh යට තේ තියෙන UV sphere කියන ඔබ්ජෙක්ට් එක ඇඩ් කරගන්නවා. එතකොට මම පේන එක මේ විදිහට අපේ scene එකට ඇඩ් වුණා. දැන් මම මේක size එක වැඩි කරගන්නවා stop ප්‍රෙස් කරලා ටිකක්. මේ විදිහට size එකට වැඩි කරගත්තා. හරි දැන් මට මේ ඔබ්ජෙක්ට් එක හරියටම දෙකර මැදින් දෙපැත්තට කඩා ගන්න ඕනේ. ඒකට මම මුලින්ම කරන්නේ අපේ front view එකට යනවා. keyboard එකේ numpad එකේ අංක 1 press කරලා. ඒතර ඕගොල්ලන්ට පේනවා මෙතන front කියලා පෙන්වනවා මෙතන අපේ view එක. ඊට පස්සේ මට මේ ඔබ්ජෙක්ට් එකේ view port එක හදා ගන්න ඕන wireframe විදිහට. ඒතකොට මට මේ ඔබ්ජෙක්ට් එක හරහා අනිත් පැත්ත බලන්න පුළුවන්. يعني විනිවිද පේන ඔබ්ජෙක්ට් එක. ඒකට දින ඕගොල්ලන්ට වෙන මෙතන view port button එකෙන් ගිහලා wireframe කියලා එකට switch වෙන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ z අකුර press කරලා මේ විදිහට switch වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ මේ තියෙන 3D එක තියෙන නැති වෙලා 2D එක තිය ගන්න ඕනේ. ඒකෙන් මම numpad එකේ අංක 5 press කරනවා. එතකොට ඔයාලට පේනවා මේක 3D එක තිය නැති වෙලා 2D එක තියක් ලැබෙනවා. දැන් මම මේක edit mode එකට එනවා. edit mode එකට එන්න tab එක press කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන object mode කියන button එකෙන් edit mode කියන button එකට තැනට switch වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔක්කොම එකපාර edit mode එකට එනකොට මේ විදිහට ඔක්කොම එකපාර select වෙලා තියෙන්නේ. keyboard එකේ A අකුර press කරලා මේ විදිහට ඔක්කොම deselect කරන්නත් I press කරලා ඔක්කොම එකපාර select කරන්නත් පුළුවන්. මම ඔක්කොම A press කරලා ඔක්කොම D select කරලා දානවා. ඊට පස්සේ keyboard එකේ B අකුර press කරලා මේ විදිහට mouse එක click කරගෙන මේ විදිහට ඇදගෙන ගියාම අපිට අවශ්‍ය ප්‍රමාණයට select කරගන්න පුළුවන්. මම මේක හරි මැද තියෙන line එකත් චුට්ටක් පයින් විදිහට තෝරනවා. ඒතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට object එක හරියටම භාගයක් object එකේ හරි භාගයක් මේ විදිහට select වුණා. දැන් මම ආපහු keyboard එකේ z අකුර press කරලා ඒ view එකෙන් අයින් වෙනවා. wireframe view එකෙන් මේ විදිහට අයින් වෙන්න පුළුවන්. ඕගලන්ට මෙතන solid දේවා මාරේ. එහෙම නැත්නම් keyboard එකේ z අකුර press කරලා wireframe mode එකෙන් අයින් වෙන්න පුළුවන්. ඊපාරේ mode එකෙන් අයින් වුණා. ඕගලන්ට බලන්න හරියටම select ලා තිනවා. ඔයගේ වැඩිලාවත් ඕගලන්ගේ මෙහෙම එකපාර select නොවුනොතින් ඒ කියන්නේ මේ වගේ තැන් අපි ගිහින් මෙන්න මේ වගේ select වුණා කියලා මේ වගේ තියෙක මේ වගේ select නොවතින ඕගලන්ට keyboard එකේ shift එක press කරගෙන right click කළා මේ විදිහට වැඩිපුර select වෙච්ච තැන් අයින් කරලා දාන්න පුළුවන්. මේ විදිහට එක තැනක් select නොවුණා නම් මේ වගේ එක තැනක් select නොවුණා නම් ඒවත් select කරන්න පුළුවන් shift එක press කරගෙන right click කළා. ඉතින් මේ විදිහට භාගයක් හරියටම select කරගන්න select කරගෙන ඉවරලා numpad එකේ අංක 5 press කළා අපහු අර 3D view එකට එන්න ඇවිල්ලි වරලා මේක සෙපරේට් කරගන්න ඕනේ. දැන් මේ කැලි දෙක එහෙනම් කීබෝඩ් එකේ P අකුර press කළා සෙපරේට් එකට දේ තියෙනවා selection කියන එක click කරන්න. එතකොට මේක දැන් object දෙකක් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මම මේ විදිහට එකක් මේ විදිහට එහා මෙහා කරවදී මේ දැන් object එක දෙක වෙලා තියෙන්නේ. එක දෙක වුණා. හරි දැන් කරන්න තියෙන්නේ මේ දෙක මෙන්න මේ පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන එක අංශක 90ක් x අක්ෂයේ දිගේ කරකව ගන්න ඕනේ. ඒක කරන්න ඕගොල්ලන්ට මම කියලා දීලා ඇති කීබෝඩ් එකේ R අකුර press කළා x අකුර press කරලා 90 type කරන්න. 90 type කරලා enter කරන්න. ඒතර ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒක අංශ 90ක් මේ පැත්තට හරියටම අංශ 90ක් කරගුණා. දැන් මේ දෙකයි එකක් කරගන්න ඕන. ඒක කරන්න ඕගොල්ලෝ shift එකත් එක්ක දෙකම මේ විදිහට select කරන්න. ඒ කියන්නේ මේ විදිහට එකක් click කරලා පස්සේ shift එකත් එක්ක click කරලා දෙකම select කරගන්න. ඒ විදිහට select කරගන්න. දෙකම විදිහට select කරගත්ත පස්සේ ඔකරන්න පුළුවන් keyboard එකේ control එකත් එක්ක J එක press කරන්න.
control at the G over press gram, either the Kama, Kakano Granda G over press color value, either the Kama, a part of me, okay, move, you know, Balagana, Puluang. Have a make a pretty outlatino on the value in penny. I tab begging edit mood data villa. Mimagapi, Vinkarakatukanathina, Thiru, maybe the silhouette color, keyboard decay G over press color value, or under pain or a Eka can natu anika vitara, Yanagatiak. Pain the name Kotana Velua, Api join Karutana. Eating Akan at the Granabula over on the keyboard, the A propesca locom with the recapar select Kargana. Then with a tool panel like a tire, you know, remove double skill button. Aka Prisca. The Rogolan Pulua may Okoma double remove Kaladana, the Rogolan Puna, I may get an accident color, geopropesca looting, Yamanatu, the Kamika Baram, move no Balagana, Pulua. Then I am object mode එකට එනවා tab එක press කළා. නෑ. දැන් මේකේ අපේ seam එක හදා ගන්න ඕනේ. දැන් බෝලයක් වුණාම බෝලේ තියෙනවා seam එක මේ වගේ අර රවුමට යන ධාරයක් තියෙනවනේ. ඒක හදා ගන්න. tab එක press කළා edit mode එකට ඇවිල්ලා. ඒතර ඕලන් නිකම බලා ගන්න පුළුවන්. ඒ වගේ ධාරයක් දැනටමත් තියෙනවනේ මේ මේ වගේ line ඒ වගේ ඒ හැඩයට යන ඒවා තමයි තියෙන්නේ. ඉතින් මේක අපි වැඩි දියුණු කර ගන්න ඕනේ. ඒකර මම keyboard එකේ ඔය විදිහට edit mode එකට ඇවිල්ලා keyboard එකේ control එකත් එක්ක R අකුර Control R. එදික ප්‍රෙස් කරාම ඕගොල්ලන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රෝස පාට මාක් එකක් මවුස් එකත් එක්ක එහා මෙහා යනවා. ඉතින් ඕගොල්ලෝ හරියට මෙන්න මේ වගේ දැනකට මවුස් එක ගහලා මෙන්න මේ වගේ ලයින් එක මැද හරියට මෙන්න මේ වගේ දැනකට මවුස් එක ගහලා එදෙන ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා එතකොට මෙන්න මේ වගේ නිල් පාට එකක් මවුස් එකට එනවා. ඒ පාර මවුස් එක මේ විදිහට අරගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ මෙන්න මේ උඩ ලයින් එකේ ළඟට මෙන්න මේ ටිකක් මෙහාට වෙන්න තියලා ක්ලික් කරන්න. එතකොට ඒක එතන හිටිනවා. ඊට පස්සේ ආයෙමත් control at the car press කරලා ඒ වගේම තව එකක් අරගෙන ඒක පල්ලෙහා line එකට ගහලා මේ වගේ හරියින් තියලා click කරන්න. ඒතර ගමන් බලන්න මේ විදිහට අපි මේ විදිහ ඉරි දෙකක් හදාගත්තා. දැන් මේකේ තියෙන මේ මැද තියෙන ටික select කරගන්න ඕනේ. ඒකට තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මෙතන තියෙන face selection කියන button එක. ඒකට අවිල්ලා. ඒතකොට මේ face එක select කරන්න පුළුවන්. ඒ විදිහටයි මම මෙතන ඉස්සලා එක face එක right click කරලා එකක් select කරගන්නවා. ඊට පස්සේ keyboard එක control එක press කරලා පහක් කර පහක් වගේ මේ විදිහට පහක් කර පහක් වගේ සෙලෙක්ට් කරගන්න වැඩි දුර සෙලෙක්ට් කරන්න නැහැ නේද? හැමෝටම හරියට සෙලෙක්ට් වෙන්නේ නැහැ. මේ විදිහට පහක් කර පහක් වගේ අපි අර වෙන් කරගත්තු සීමාවේ මැද තියෙන ෆේස් සෙලෙක්ට් කරගන්න. හරි. මම ඔක්කොම සෙලෙක්ට් කරගෙන ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ලස්සන බෝලේ තියෙන සීම් එක දැනටම හැදිලා තියෙන්නේ. ඉතින් මේ සෙලෙක්ට් කරගත්තු ටික දැන් අපි ටිකක් ඇතුළට ඔබා ගන්න ඕන. ඒක කරන්න මම කීබෝඩ් එකේ E අකුර press කළා ඊට පස්සේ ESC press කරනවා එතකොට දැන් මේ ටිවිච් ෆේස් ටික වෙනමම ඉපිලා ඇවිල්ලා තියෙන ඉස්සරහට extrude වෙලා තියෙන්නේ දැන් ඒ extrude වෙච්ච ටික S අකුරෙන් පොඩි කරනවා S අකුර press කළා මවුස් එක අරන් ගියාම මේ විදිහේ ටික පුංචි වෙනවා ගන්න ලොකු පුංචි වෙනවා බලා ගන්න පුළුවන් ඉන්නේ මම චූට්ටක් සුළු ප්‍රමාණයක් මේ විදිහට පොඩි ගන්නක් පුංචි කළා එතන ක්ලික් කරනවා එතකොට මම බලන්න මේ විදිහට ඇතුළට ටිකක් එබුණා දැන් හරි දැන් එබිලා තියෙන්නේ දැන් එතකොට අපේ බෝලේ මූලික වැඩ ටික ඉවරයි දැන් කරන්න ඕනේ බෝලේ ටිකක් සුමට කරගන්න ඕනේ ඒකට මේ තියෙන කොටු කොටුවා තියෙන ඇතිකල සුමට කරගන්න ඕනේ ඒකට කරන්න දෙන්නේ මේ විදිහට ප්‍රොපර්ටිස් පැනල් එක මේ පැත්තට ඇදලා මෙතන තියෙනවා මෙන්න මේ මොඩිෆයර් කියන නිකන් යතුරුක මේ ස්වභාවයක් තියෙන බටනයක් ඒකට එන්නේ ඒකට ඇවිල්ලා තියෙනවා ඇඩ් මොඩිෆයර් කියලා එතනින් ඕගලන්ට තෝරන්න පුළුවන් සබ් ඩිවිෂන් සර්ෆේස් කියන ඔප්ෂන් එක මං ඒක දේරවට වෙස උරන් බලන්න මං ටිකක් අර තිබිච්ච කොටු ගතිය නැති වෙලා තව ඒ කොටු දෙකට බෙදිලා ගියා මෙතන මේ view එක තව වැඩි කරලා තියෙන ඔයාලා බලා ගන්න පුළුවන් තව වැඩි වෙනවා ඉතින් මේ view එක වැඩි කළා වැඩ නැහැ මේ render කියන එක වැඩි කරන්න ඕන view කියන එකෙන් වෙන්නේ අපිට මේ පේන්න තියෙන රූපේ විතරයි වැඩි වෙන්නේ ඒ කියන්නේ editing වලදී විතරයි පෙන්වන්නේ ඕක render කියන එක වැඩි කරොත් එහෙම අපි render එකට යන්නේ ඒ ගන්නට මේක කැඩිලා කැලි කැලි වලට ඉතින් මම මේ view කියන එක දැනට එක තියාගෙන මේක ඔහොම තියෙද්දි මෙතන මේ පැත්තේ තියෙන ටූල් පැනල් එකේ තියෙන ස්මූත් කියල ඒක ප්‍රෙස් කරනවා. ඒතකොට ඔයගොල්ලෝ බලන්න මේක ගොඩක්ම දැන් ස්මූත් තියෙන. තව ඉතින් ඔයගොල්ලන්ට ඕන මෙතන මේ රෙන්ඩර් එකින් තවත් ස්මූත් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ රෙන්ඩර් වෙන්න යන ටයිම් එක වැඩි වෙන එක තමයි වෙන්නේ ගොඩක්ම. ඉතින් මේක ගොඩක්ම ස්මූත් වෙනවා. ඒත් එක්කම රෙන්ඩර් වෙන්න යන ටයිම් එකත් ගොඩක් වැඩි වෙනවා. හරි දැන් මේ හදාගත්තු සීම් එක වෙනම ගෲප් එකකට අපි ඇඩ් කරගන්න ඕනේ. මොකද අපි ඉස්සරහදී මේකට කලර් එකක් එහෙම දානකොට ආයි මේව සිලෙක්ට් කර කර ඉන්න ගියොත් ගොඩක් කරදර වෙන්න වෙනවා. ඒකින්ද මන් ටැබ් එක ප්‍රෙස් කළා එඩිට් මූඩ් ඩේට ඇවිල්ලා මේක ටික මෙහෙම සිලෙක්ට් වෙලා තියෙද්දි මේ ටික මොකක්කම් කරන්න එපා වෙන කිසිමක් සිලෙක්ට් කරන්න යන්න එපා මේ ටික ඩිසලෙක්ට් වුණා නම් ඔයාලගේ අතින් ආයෙ ඒ ටික සිලෙක්ට් කරගන්න හරියට මං කලින් කියලා දුන්නා වගේ
සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන තියෙනවා වර්ටෙක්ස් ගෲප් කියන ටැබ් එක. ඒකට ඇවිල්ලා මෙතන වර්ටෙක්ස් ගෲප් යටතේ මෙතන මේ ධනමාක් එක ප්‍රෙස් කරලා ගෲප් එකක් ඇඩ් කරගන්න. ඒකට ඔයාලට ඕන නමක් දෙන්න. මම දැනට ඔහොම ගෲප් කියනවා තියෙන්න අරනවා. මෙතන මෙතන තියෙනවා assign කියලා බටන් එක. ඒක දෙතුන් පාරක් ප්‍රෙස් කරන්න. එකපාරක් ප්‍රෙස් කරලා මදි වෙයි දෙතුන් පාරම ප්‍රෙස් කරන්න. එතකොට මේ තියෙන ෆේස් එක මේකට assign වෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න මෙතන ඩිසෙලෙක්ට් කරලා සිලෙක්ට් කරලා බලන්න ඒක හරියට සිලෙක්ට් වෙලාද කියලා. හරි දැන් ඒක ගානට මේ වෙලා තියෙන්නේ. දැන් මේ සීමාව ඇරුණාම බෝලේ අනිත් ටිකත් අපි ගෲප් එකකට දාමු. ඒකට මම කීබෝඩ් එකේ A අකුර ප්‍රෙස් කරලා ඔක්කොම ප්‍රෙස් කරේ ඔක්කොම සිලෙක්ට් කරගෙන මේ ගෲප් එක සිලෙක්ට් වෙලා තියෙදි මෙතනින් ඒක ඩිසෙලෙක්ට් කරනවා. එතකොට ඔයාලට පේනවා ඒ අපේ සීම් එක විතරක් මෙතනින් ගානට ඩිසෙලෙක්ට් වෙලා ගියා. දැන් මේ ටික විතර සිලෙක්ට් වෙලා තියෙනවා. මම මේ ටික අලුත් ගෲප් එකකට දාන මෙතනින් තව ගෲප් එකක් හදලා ඒකට assign කරනවා. දෙතුන් පාරක් assign කරලා ඩිසෙලෙක්ට් කරලා සිලෙක්ට් කරලා බලනවා. හරි ගියාද කියලා. හරි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. දෙකම දැන් ගානට ගෲප් වෙලා තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මේකට පාට දෙයක් හදාගන්න ඕන. කොළ පාට සහ මේකට සුදු පාට එන්න. ඒකට මම මුලින්ම මේ මැද සීම් එක සිලෙක්ට් කරගන්න මේ විදිහට. සිලෙක්ට් කරගෙන මෙතන බ්ලෙන්ඩර් රෙන්ඩර් වලින් මම සයිකලස් රෙන්ඩර් වලට ස්විච් කරනවා. සයිකලස් රෙන්ඩර් වලට ස්විච් කරනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි එඩිට් එක ඉව ඔක්කොම එඩිට් එක කරලා ඉවරනකම් ඔයගොල්ලෝ මෙන්න මෙතන රෙන්ඩර් ටැබ් එකේ තියෙන සෑම්ප්ලින් යටදී තියෙන සෑම්ප්ලර්ස් කියන එක 128 ඩිෆෝල්ට් එන්නේ එක 10ක් වගේ දාගන්න. මොකද මේක තමයි මේ රෙන්ඩර් වෙන ක්වොලිටි එක. මෙතන 128 කියන්නේ ගොඩක් කරලා යනවා රෙන්ඩර් වෙන්න. අපිට එඩිටින් වලදී ඒක ගොඩක් කරදරයක් වෙන හින්දා මම එතන 10 දාගෙන ඒක අඩු කරගෙන ආයෙ එනවා මෙතන. මෙතනට ඇවිල්ලා මේ විදිහට මේක සිලෙක්ට් කරගෙන මැටීරියල් ටැබ් එකට ගිහිල්ලා නිව් මැටීරියල් එකක් ගන්නවා. අරගෙන ඉවරලා ඒ මැටීරියල් එකට මේගොල්ලන් මෙතන නමක් දෙන්න පුළුවන්. මම දැන් නමක් දෙන්න යන්නේ නැහැ. ඔහොම තියෙන්න අරනවා. ඔහොම මෙතන මෙතනින් ආයි මැටීරියල් එක මෙතන assign කරනවා. මම මෙතන assign කළා. තව මැටීරියල් එකක් ගන්නවා. අරගෙන ඉවරලා ඒක කලර් එක දානවා කොළ පාට. කොළ පාට වගේ නංගන වයින් වගේ පාටක් දාලා ආ පාටත් එක්ක මික්ස් වෙන පාටන්නේ බෝලේ තියෙන්නේ. ඒ වගේ පාටක් දාලා ආයනවා මෙතන වර්ටෙක්ස් ගෲප්ස් වලට ගිහිල්ලා මේක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මේ සීම් එක රිසෙට් කරලා දාන මේ විදිහට. රිසෙට් කරලා දාලා ආයි මැටීරියල් ටැබ් එක ගහලා මෙතනින් assign කරනවා. assign කරලා ඉවරලා මේ දේ ඔයාලා මෙතන සිලෙක්ට් කරලා රිසෙට් කරලා බලන්න පුළුවන් මොනවද මේ තියෙන්නේ කියලා. ඔයාලට පේනවා. දැන් ගන්නට මේ වෙලා තියෙනවා. ඔයාලා මෙතනින් view port එකේ material එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පාට මොන විදියටද බෝලේට ඇඩ් වුනේ කියලා. මම ටැබ් එකෙන් ආ edit mode එකෙන් අයින් වුණා ඉතින් මේ විදියට බලා ගන්න පුළුවන් බෝලේට අපේ පාටවල් මේ විදියට දැන් ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේක තියෙන මේ මැද සීම් එකේ ටිකක් නළු ධාර්මයේ ගතියක්. ඒ කියන්නේ මේක මෙහෙම ලස්සනට finish වෙලා polish වෙලා ඇත්තේ නෑනේ. පොඩි ටිකක් තියෙනවනේ ඒක හදාගන්න ඕන නිසා මම මේ විදියට ඒක select කරලා මෙතන ඒක ටිකක් පාට තව ටිකක් සුදු bright white කරලා යනවා node editor එකට. මෙතන 3D view port button එක click node editor එකට යනවා. node editor එකට ආවම මෙතන අපේ material එකේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙතනට add කරනවා shift එකත් එක්ක. ඒක press කළා texture යට දෙය දිනන noise texture කියන node එක මෙතනින් add කරගන්නවා. add කරගෙන මෙතනින් තියලා ඒක fact කියන output එක දානවා. material output එකේ displacement කියන input එකට මේ විදිහට connect කරනවා mouse එකෙන් ඇදගෙන ගිහිල්ලා. එතකොට ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන ප්‍රීවියු එකේ ටිකක් අර රැලි ගහතිත මම මෙතන ඩිස්කනෙක්ට් කරුවා තින් ඒක ෆිනිෂ් තියෙන මතු පිට මේ විදිහට ෆැක්ට් එක ඩිස්ප්ලේස්මන්ට් එකට කනෙක්ට් කරාම මේ විදිහට රැලි ගතියක් ආවා. මම මෙතන ස්කේල් එක පහම තියෙද්දි ඩීටේල් එක දාගන්න පහක් වගේ දාගෙන ඉවර වෙලා ආයි 3D view එකට ගිහිල්ලා අපි මේක මෙතන view port එක rendered කියන එකට ස්විච් කරනවා. දරුවන් බාම් බාම් මේකේ සාමාන්‍යයෙන් පොඩි ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙන කොහමත් ඔය ටෙඩි ඩිස්ප්ලේස්මන්ට් එකක් එන්නේ නෑ මේකේ. ඔය තියෙන ප්‍රමාණය ඇති අපිට. මම ආයෙ මෙතනින් සොලිඩ් එකට ස්විච් කරනවා. ඔයගලන්ට ඕන නම් මෙතන මේ වගේ පින්තූරේ බලන්නත් පුළුවන්. මම ඒකේ ටිකක් වැඩිපුර වෙන්න දාලා තිනවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් ඔයගලොත් අතනින් හදාගන්න බෑ. මෙතනින් මම ඕන නම් ටිකක් වැඩි කරන්නම් තව. නෝඩ් එඩිටර් එකට ඇවිල්ලා මෙතන ස්කේල් එක දාමු අපි. හතක් වගේ දේවල් මොකද එන්නේ? ටිකක් වැඩි වෙනවා මේ විදිහට. හරි හත දෙන්න හරිම අපි හතක් වගේ මෙතනින් දාගන්න මේ ඩිස්ප්ලේස්මන්ට් එක ඔයගලන්ට ඕන ගන්නට ඇඩ්ජස්ට් කරගන්න මෙතනින්. ඊට පස්සේ මම යනවා 3D view එකට ගියලා මෙතන යනවා. දැන් මේකේ අපි බෝලයක් ගත්තාම දැන් මේක නිකම් රෙන්ඩර් කරලා බලමු F12 press කළා. මම රෙන්ඩර් කරා.
බෝලෙම විදිහට බලා ගන්න පුළුවන් මේක කිසිම තාත්වික ගතියක් නැහැ නිකන් ඔහෙ තියෙන 3D බෝලයක් විතරයි තියෙන්නේ මේකේ තියෙන්නේ නිකන් කාටුන් ස්වභාවයක් මේකේ සාමාන්‍ය බෝලයක් නම් බෝලෙ කෙඳි කෙඳි තියෙනවනේ කෙඳි කෙඳි කියන්නේ යන් කෙස් කස් වගේ ඒ ටික හදා ගන්න ඕන ඒක ටිකක් සංකීර්ණ දෙයක් මේක වෙනමම වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා මේ ගැන මේ පාටිකල් සිස්ටම්ස් ගැන ඉතින් අපි ඒකත් මේ බෝලට දාලිමු මම ESC ප්‍රෙස් කරලා 3D view එකට අවිල්ලා අපේ බෝලේ මේ විදිහට සිලෙක්ට් කරලා යනවා මෙතනින් මෙන්න මෙතන දිනන පාටිකල් සිස්ටම්ස් කියලා පාටිකල්ස් කියලා ටැබ් එක. ඒකට එනවා. ඒකට ආවට පස්සේ ඔයාලා මෙතන මොකක් කරන්නේ නියු කියලා බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරනවා. එතකොට ආයෙත් පාටිකල් සිස්ටම් එකක් ඇඩ් වෙනවා. මම මෙතන මේ කරන සෙටින් ටික මේ විදිහටම ඕගොල්ලෝ කරන්න නැත්නම් මේක හරිනේ ගන්න නැහැ. මේක මම එකපාරක් කරලා බලලා මේ බෝලේ මෙන්න මේ මේකට මේ ඇප්ලයි කරපු සෙටින් ටික තමයි මම ඔයාලන්ට කියන්නේ. ඔයගොල්ලෝ ඒ සෙටින් ටිකම දාගන්න. මුලින්ම මෙතන මේ එමිටර් කියන එක ටයිප් එක අපේ පාටිකල් ටයිප් එක එමිටර් කියන එක තේරලා තියෙන ඉතන හෙයා කියන එක තෝරන්න. තෝරලා මේ ඇඩ්වාන්ස්ඩ් කියන එක ටික් එක දාන්න. දාලා හෙයා ලෙන්ත් එක දාන්න ඕගොල්ලෝ 0.1. හෙයා ලෙන්ත් එක 0.1 දාන්න. 0.1 කියන්නේ 0.1. ඊට පස්සේ නම්බර් එමිෂන් යටතේ තියෙන නම්බර් එක දාන්න ඕගොල්ලෝ 500ක් ඔය දාන්න. ඒ කියන්නේ මේක තියෙන කෙස්කස් ප්‍රමාණය දැනට කෙස්කස් 500ක් තියෙන. එතකොට කෙස්කස් එක දිග 0.1. පස්සේ ඔයගොල්ලෝ මෙතන පල්ලෙහාට ඇවිල්ලා වාඩිලා නම් හම්බෙන වැඩ දෙක තමයි මේකක් අතරන්නේ රෙන්ඩ යට තියෙන මැටීරියල් 0.001 කියන මැටීරියල් එක මැටීරියල් දෙකක් තියෙනවා මෙතන අපි හදාගත්ත මැටීරියල් දෙක ඔයා ගිහින් බලන්න මොකද්ද කියලා බෝලේ මැටීරියල් එක පොළපාට මැටීරියල් එකේ තියෙන්නේ 0.02 නේ ඉතින් ඒක මෙතනින් තෝරන්න 2 හරි පස්සේ ඒකත් වහගන්න වහලා දාලා ඔයා එන්න මෙතන children කියන එක ඇරෙතේ තියෙන බටන් තුනක් එතනින් තුන්වෙනි බටන් එක ප්‍රෙස් කරන්න. ඒතරො මේකේ අර තිවිච්ච ගාන වැඩි වෙනවා කරන් බලන්න බම් මෙන්න අන්න එකේදී මෙතනයි වැඩි වෙනවා තියෙන කේස් ගස් ගාන. වැඩි කරගෙන ආ මෙතන ගහන්න ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා effects යටතේ තියෙනවා clump එක දෙන්න 0.18 වගේ වෙන්න. මම හිතන ටයිප් කරනකොට 0.18 දෙන්න එතන ඊට යටින් දෙනවා ෂේප් එක ඒකේ ෂේප් එක දෙන්න ඔයා 0.74 වගේ ඒවා බම්බන් ටිකක් අර හැයා ටික නිකන් නැබිලා අර එහෙම ගියපු ස්වභාවයක් දැන් ඇති වෙලා තියෙනවා ඊට පස්සේ මේ දෙන දෙන යුනිෆෝම් එක බිඳුවම තියන්න සයිස් එක එකම තියන්න රෑන්ඩම් මෙතන තියෙන රෑන්ඩම් යටතේ එතන බිඳුව තියෙන අපි එතන දෙමු 0.3ක් වගේ මෙහෙම 3ක් වගේ දෙන්න මෙහෙම 3 වැඩි වගේ නේ 0.2ක් වගේ දීලා දැනට ඉතින් පල්ලෙහාට අරගෙන දෙන්න මෙතන වේව් කියන එක මෙන් නතින් කියන එක කෙනෙක් යට තේ නතින් කියන එක තේරලා දෙන ඉතින් වේව් තෝරලා මෙන්න මෙතන ඇම්ප්ලිටියුඩ් කියන එක දෙන්න රින 0.02ක් හරි රින 0.02 දෙන්න ඊට පස්සේ මෙතන සයිකලස් හෙයර් සෙටින්ග්ස් කියන යටතේ තියෙන තික්නස් යටතේ තියෙන රූට් කියලා එකක්. ඒක එක තියෙන්නේ. එතන දෙන්න ඔයා 0.2ක්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක දැන් හෙයා එක අපිට ඇඩ් වෙලා තියෙන්නේ. හැබැයි මේක මේ අපි එකපාර රෙන්ඩර් කරලා බලමු. පොඩි වෙලාවක් යනවා හෙයා එක හින්දා රෙන්ඩර් වෙන්න. අන්න තියෙන දැන් ඔයගලන්ට බලන්න පුළුවන් දැන් අපේ හෙයා එක ගන්නට ඇඩ් වෙලා තියෙන අපේ බෝලෙට මේ තියෙන ලස්සනට හැබැයි වැඩේ කියන්නේ මේක මෙතන මේ අපේ තියෙන මැද තීම් එකෙත් හෙයා ඇවිල්ලානේ පොළපාටට ඉතින් ඒක නැති කරගන්න ඔයගලන්ට පුළුවන් එන්න මෙතන හෙයා සෙටින්ග්ස් වල පාටිකල් සෙටින්ග්ස් වල තියෙන වර්ටෙක්ස් ගෲප්ස් කියලා ගෲප් එකක් මේ තැනක් එතනට අවිලියරල එතන තියෙන ඩෙන්සිටි අර්ථයේ තෝරන්න අපිට හෙයා එන්න ඕන තැන ගෲප් එක අපි ගෲප් දෙක හදාගත්තන කලින් වර්ටෙක්ස් ගෲප් දෙක ඒකේ තියෙන පළවෙනි ගෲප් එක තමයි මේ සීම් එක
ඕවම වෙන ස්ට්‍රීම් එක මේ විදිහට තේරුවාම සීම් එක පුරාම මේ විදිහට අපි අර දාපු හේයර් ටික සීම් එක පුරා හැදෙන්නේ අර ටික මේ ටික නැති වෙලා ඒක සීම් එක පුරා හැදෙනවා ඉතින් එතනින් ඔයා තෝරන දෙවෙනි ගෲප් එකනේ අපි දුන්නේ සීම් එක නැතුව අනිත් එක ඒක තේරුවාම මේ විදිහට ඒකට ඇඩ් වෙන ඉතින් මැදින් පොඩ්ඩක් එනවා ඒක ස්වභාවිකව කොහමද ඇත්ත බෝල් එකත් හරියටම එක ක්ලියර් නෑ පොඩ්ඩක් අරහින් මෙන් තියෙනවා ඉතින් ඔය ටිකට ඕගොල්ලෝ නැති කරගන්න බලන්න මෙතන තියෙන මේ random value එක යාම යාගල්ලා මේවා හදාගන්න පුළුවන් ඉතින් මම පොඩ්ඩක් එහෙනම් වැඩි පොඩ අඩු ගන්න හරි පොයින්ට් random value එක නම් පොයින්ට් එකක් වගේ තියන්නකෝ 0.1ක් තියලා ඉවරලා අපි කැමරා view එකට ඇවිල්ලා කැමරා එක පොඩ්ඩක් එහාම එහා කරමු බෝලේ center වෙන විදියට හරි දැන් render කරලා බලමු එතකොට ඔයගොල්ලන් බලන්න පුළුවන් අර මැද සීම් එකේ නැතුව වටේ අපේ බෝලේ අපිට අවශ්‍ය දෙකේ විතරක් මේ විදිහට හේයා එක ඇඩ් වුණා. දැන් මේ දින හේයා ප්‍රමාණය මදිනවා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ආයේ පාඩික සෙටින්ග්ස් වලට මේ ඔබ්ජෙක්ට් එක අපේ බෝලේ සිලෙක්ට් කරලා පාඩික සෙටින්ග්ස් වලට ඇවිල්ලා උඩ තියෙනවා හේයා නම්බර් එක ගන්න තියෙන 500නේ අපි දැවෙ තන 1000ම දාලා බලන්න. දාලා බලලා රෙන්ඩර් එකක් අරන් බලන්න. පොඩි වෙලාවක් යනවා රෙන්ඩර් වෙන්න. ඉතින් ඔයාලා බලන්න බෑ තෝට අරට වැඩිය ලස්සනට ක්වොලිටි එකට අපේ බෝලේ මේ විදිහට රෙන්ඩර් වෙනවා. ඉතින් මේක ඕගොල්ලෝ තව ටිකක් තනියෙන් වැඩි දියුණු කරලා බලන්න අර සෙටින්ග්ස් වෙනස් කරලා මන් දාපු සෙටින්ග්ස් ටිකක් වෙනස් කරලා අර මේ කරලා බලන්න. ඉතින් ඕගොල්ලෝ සයිකලස් රෙන්ඩර් යූස් කරන අනිවාර්යෙන් නැත්තම් බ්ලෙන්ඩර් රෙන්ඩර් වලදී මේ වැඩි මෙච්චර ලස්සනට ගන්න අමාරුයි. ඉතින් සයිකලස් රෙන්ඩර් යූස් කරන මං මගේ බෝලේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ පහල දාලා ඇති. ඉතින් ඕගොල්ලෝ දැන් අන්තිමට ඔක්කොම වැරඩි කල් ඉවරලා මේක ලයිටින් වෙන වෙන මගේ ලයිටින් කරලා ඇත්තේ වෙනම සිස්ටම් එකකට මේ ලයිට් සෝස් නෙමෙයි මම පාවිච්චි කරන්නේ ඒකට. ඒක ඕගොල්ලොන්ට මම ඉස්සරහදි වීඩියෝ එකක් දෙනවා මගේ බෙන්ඩර් ෆෝ බිගිනර්ස් කියන වීඩියෝ සීරීස් එකේ. ඉතින් ඒ විදිහට මම ලයිට් කරලා ඇති මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝත් ඕපන් කරලා බලන්න. ඔයගොල්ලන්ගේ මම රෙන්ඩර් දාලත් 128 මේ සෑම්ප්ලින් 128 දාලා ඇත්තේ. මෙතන 10 දාය මෙතන ඔයගොල්ලන් පුළුවන් නම් 10 2000 හරි දාලා රෙන්ඩර් කරන්න. ඒක තමයි සුපිරිම ක්වොලිටි රෙන්ඩර් වෙන්නේ. රෙන්ඩර් කරපු පින්තූර සේව් කරන්න බලන්න. ඔයගොල්ලන්ට මෙතනින් UV image editor මේකෙනෙ මේ විදිහට රෙන්ඩර් රිසල්ට් එක පෙන්වනකොට මෙතන image වලින් ගිහිල්ලා save as image ගිහිල්ලා පින්තූර සේව් කරගන්න පුළුවන්. මේ දින මම ඒ විදිහට සේව් කරගත්තු මගේ බෝලේ මම මේක ඩවුන්ලෝඩ් කරගෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති ලින්ක් එකක්. හොඳයි ඉතින් එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම කරලා තියාගන්න. notification on කරලා තියාගන්න. වීඩියෝ ලයික් කරන්න, comment කරන්න, හරි share කරන්න තවත් යාළුවෙකුට බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.